දැන්වන බුදුරයන් වහන්සේ මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් පැහැදිලි කරා. මොකද මේ ශාසනයට ආව කෙනා දකින විදිය, කෙලෙස් ඉක්මවන විදිය, තව ශික්ෂා පද ආදී ගොඩාක් දේවල් මේකට උපකාර කරන පැහැදිලි කරනවා. ඒතකොට මෙන්න මේක තමයි ශාසන කෘත්‍ය කියන්නේ. ඉතිකෝ චුන්ද දේශිතා මයා සල්ලේක පරියායෝ දේශිතෝ චිත්තුප්පාදාය පරියාය. මෙසේ චුන්ද මම ඔබට දේශනා කරා කෙලෙස් ඡේකන පරියාය. දේශිතා හිත උපදවන පරියය දේශනා කරා. දේශිතා පරික්කම අර ප්‍රහාණය කරන නැත්නම් ඉවත් කරන පරියය මම ඔබට දේශනා කරා. දේශිතෝ උපරිභව පරිණාය අන්න මම ඔබට ඉහළට යෑම ගැන දේශනා කරා. දේශිතෝ පරිනිබ්බාන පරියය මම ඔබට පිරිනීම ගැන දේශනා කරා. යංකෝ චුන්ද සත්තරං කරණීය සාස්තුන් වහන්සේ ශ්‍රාවකයෙකුට කර හිතයිසි අනුකම්පාවෙන් උපදවාගෙන කලයුත්ත කරා. කතං වෝ මං මයා මගේ මට කලයුතුම කළා. ඒතන චුන්ද රුක්ක මූලානි ඔන්න චුන්ද රුක් මුල් තියෙනවා. ඒතන ශුන්‍යාගාරානි ඔන්න හිස්කෙවල් තියෙනවා. ජහයේත චුන්ද වඩව් පුරුදු කරව මේවා. චුන්ද මා ප්‍රමාද වෙන්න එපා චුන්ද. මා පච්චා විප්පටි සාරිනෝ අහුවත් පස්සේ පසුතැවෙන්න නම් එපා චුන්ද. අයම් වූ අම්මා කංග මගේ අනුශාසනාව මේක. දැන් බලන්න මේක බුදුරණ වහන්සේගේ ආඥාවක්. මේක බුදුරණ වහන්සේගේ ආඥාවක්. සල්ලේක සූත්‍රයේදී තියෙන නිදාණිය තමයි සවැත් නුවර ජේතවනාරාමේ බුදුරන් වහන්සේ වැඩ සිටියේ මේ මහා චොන්ද කියන ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න වන්දනා කළා. පැත්තකින් වාඩි වෙලා මෙන්න මේ විදිහට කතාවක් චොන්ද ස්වාමීන් වහන්සේ කියනවා. ස්වාමීනි මේ නොයෙක් වූ දැක්මවල තියෙනවා. දකින්න විදි නොයෙක් වූ දැක්ම දකින්න විදි මේ ලෝකේ තියෙනවා. තමා කියන කාරණාව එක්ක අතවාදකෙන් තමා කියන කීවිල්ලත් එක්ක එකතු වෙච්ච ඒවත් තියෙනවා. ලෝකය කියන මේ කීවිල්ලත් එක්ක එකතු වෙච්ච දේවල් තියෙනවා. තමා කියන කීවිලක් එක එකතු වෙච්ච දේත් ලෝකයේ කියන කීවිලක් එක එකතු වෙච්ච දේත් මෙන්න මේ දකින්න විදි මේ ලෝකේ තියෙනවා. ස්වාමීනි මුලින්ම ඔන්න බලන්න මුලින්ම ස්වාමීනි භික්ෂුවක් මානසිකාරයෙන් මෙන්න මේ ධිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි නේද? මේ දකින්න විදි දුරු කළ යුතුයි නේද කියලා අහන. ඔන්න මුලින්ම ඔන්න බලන්න එන මුලින්ම භික්ෂුවකගේ සිදුවිතු කාරණා. ඒක මම ඔබට පැහැදිලි කරේ අපි ඔබට ඒ මූලිකම කාරණාවට අවශ්‍යතාවයක් වන විදිහට ධර්ම දේශනා කරා, කතා කරා. ඒ වගේම අපි අර සක්කාදිටි ප්‍රහාණ පොත ඉදිරිපත් කරන්නට යෙදුනා. එතකොට ඒ කාරණාවකට අපේ තැනක් නැත්නම් අපි තනිකර මූණිච්චාවක් කරන්නේ, අපි වංක බවක් තියෙන, අපි සත්‍යවාදී නෑ කියන එක හොඳට තේරුම් ගන්න. බුදුරණවහන්සේ ළඟට වදාරනවා යායිමා චුන්ද අනේක විහිතා ද්විතීයෝ ලෝකේ උප්පජ්ජಂತಿ අත්. දැන් මේ කාටද? භික්ෂුවකට මේ කියන්නේ නේ. එතන බලන්න භික්ෂුවගේ ජීවිතේ. දැන් භික්ෂුන් නම් එහෙම වෙලා දිනවන නැතිින් ධර්මයක් කියමු වෙන භික්ෂුවකට ඉතින් අර කියන්නේ කියන්න තරන්නේ නැහැ ලැජ්ජාව කියන්නේ. කියන්නේ එච්චරට මේ ජීවිතේ කියන කාරණාවේ, ශාසනය කියන කාරණාවේ අර්ථාන්විත භාවයට යමු වෙන්න, ඒ ධර්මයේ කියන කාරණාව වැදගත් කිම හොන වෙන්නේ නැත්තම් ඉතින් ඒ භික්ෂුත්වයේ කියන එක කතා කරන්න දෙන්නේ නැහැ. තමන්ගේ මතවාද, තමන්ගේ දැක්මත් එක්ක අත්වාද පටිසංයුත්ත, ලෝකවාද පටිසංයුත්ත, ඒකත් එක්කනේ තියෙන්නේ. දැන් අත්වාද පටිසංයුත්ත දැන් ඔබට ධර්මයේ කියන කාරණා වැදගත්කම එච්චරට ඕන නම් අත්වාද පටිසංයුත්ත බවත් එක්ක යන්නේ නැතුව අර ඒ ධර්මයේ පෙන්වලා දුන්න ඒ හත්කාදී ප්‍රහාණිය පොත බලන්නේ නැද්ද? බලනවානේ. එතකොට ඒ කියන්නේ එච්චරටම හිණයි ජීවිතේ තමන්ගේ දෘෂ්ටිය කියන එක එක සාසනීයට කිසිම වැදගත්කමක් නොදී, ගුරුවරුන්ගේ වචනයට කිසිම වැදගත්කමක් නොදී ඉන්න ජීවිතයක් නිහන් තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. මේ චුන්දය මේ නොයෙක් වූ දැක්මවල මේ ලෝකේ උපදිනවානි. තමා කියන කාරණාව එකතු වීමෙන් හා ලෝකයේ කියන කාරණා එකතු වීමෙන් යත්ත චේතව දිට්ඨියෝ යත්ත චේතා දිට්ඨියෝ උපජ්ජති යත්ත චේතා අනු. අන්න දැන් බුදුරණ සදාරනවා ඒ එහෙම උපදිනවානි ඒ දෘෂ්ටි. එහෙම දෘෂ්ටි ලෝකේ යන්නේ විදිහට දෘෂ්ටි උපදීද නොඒක ආකාරයේ. ඒ වගේම මේ දෘෂ්ටිවල läග ගැනීමක්, මේ දෘෂ්ටි උපදීද ඒව läග ගැනීමක්. අනුසය කියන කාරණාව පෙන්වන්නේ දැන් සියුම්ම තියනවා කියන එක නේ. දැන් මේ වගේ මේකේ පරිවර්තනයක් තියෙන ලස්සන läග ගැනීම කියන එක. ඒ කියන්නේ යම් කිසි පැවැත්මකට ඉඩක් කියන එක. එතකොට අර සියුම්ම තියනවා කියන එකක් එක නෙවෙයි. ඒ කියන්නේ යම් දැක්මකට ඒ විදිහට ඉඩක් තියෙන එක. ඒ වගේම මේ විදිහට හැසිරීමක් තියෙන එක. ඉකන්නේ මේ තමා කියලා හරි ලෝකේ කියලා හරි ඒ දකින විදිහක් එක එහා එකතු වෙච්ච දකින්න ඔබට තියෙන මේ එකක් එක නෙමෙයි බලන්න. තමා හරි ලෝකේ හරි කියන කාරණාව එක දකින විදිහක් එක නෙමෙයි තියෙන්නේ. ඒ විදිහේ එක ඉපදීමක් තියෙනවා, ඒ විදිහේ එක අනුසයක් තියෙනවා, ඒක නිඩක් තියෙනවා, ඒ විදිහේ හැසිරීමක් තියෙනවා. එහෙම නැති එකක් තියෙනවද?
ඉතින් එහෙනම් මේ ශාසනයේ ආදීනේව කියන සුවිසුද්ධියටවත් ඇවිදින්න ඇවිදින්න එනවා තියා හිතන්නේවත් නෑ. ඇයි කොහෙන් ගියත් අර තමා කියන කාරණාව හා ලෝකයේ කියන මෙන්න මේ කාරණාව එකතු වෙච්ච දෙයක් එක්කම තමයි ඉන්නේ. ඒ කියන්නේ ශාසනයට එන්න ඕනකමක් ඇත්තෙම නෑ. අන්න එකයි මම ඔබට මුලින්ම පැහැදිලි කරේ. මේ ශාසනයට එහෙම නැතුව යම් කිසි කෙනෙක් ආවත් යාළගේ තියෙන තනිකරම වංක අවංක නෑ, ඍජු නෑ. තනි කරම තියෙන්නේ අර අසාමාන්‍ය විදිහට වංචනික ජීවිතයක්. සත්‍යවාද ජීවිතයක් නෙමෙයි. සත්‍යවාද ජීවිතයක් නම් එයාට ඕනකමක් තියෙනවනේ ඒකට. දැන් මම ඔබට නිතරම උපමා වලින් පෙන්වා දීලා තියෙනවා මහා හැඩපහරකින් ගහගෙන යනකොට ඒකේන අනිවාර්යෙන් මොකකරි එල්ලෙනවනේ. එතකොට එහෙම එල්ලෙන්නේ නැත්තම් එයාට නිින්ද ගිහිල්ලානේ. එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට මේ ශාසනයට අවිදිල්ලා ඒ කෙනාට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අවංක භාවයකින් නම් තියෙන ශාසනයට ආවේ. සත්‍යවාදීව නම් ශාසනයට ආවේ. යාට අත්වාද පටිසංයුත්ත හෝ ලෝකවාද පටිසංයුත්ත බවක් එක්ක ඒ දැක්මකට යන්න ඉඩ තියෙවිද? ඒකකට ඒ කියන්නේ තමා කියන හරි ලෝකය කියන ලෝකය හරි තමා මේ දෙකත් එක්ක එකතු වෙච්ච දැක්මකට අනුශේකට එයා ඒකකට නෙමෙයි එයාට ඉඩ දෙන්නේ. එයා හැම සම්පූර්ණයෙන්ම ඉඩ දෙන්නේ මේ සත්‍ය කියන්නේ මොකද්ද කියන කාරණාව. ඔන්න ඔතෙන් යන්න. ඉතින් එහෙනම් දැන් අපි මාසයක් වෙන සක්කාදිට ප්‍රහාණී පොත ඉදිරිපත් කළ ලෝක කියවල නැත්තම් කවුරු හරි බඩ කපා ගන්නද? ඒ කියන්නේ එච්චරටම නිඳිතයි. ඒ කියන්නේ ඕනකම නැනේ. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ අපේ අවංක ඕනකම මොකද්ද? අපේ අවංක සත්‍යවාදී බව මොකද්ද? අපේ අවංක ජීවිතයේ දකින විදිය මොකද්ද කියන එක ඔබ තේරුම් ගන්න. ඔබට ඔබ තමා කියන කාරණාව එක්ක දැකීමත් එක්ක පටිබද්ද එකද තියෙන්නේ. ලෝකයේ කියන කාරණාව එක්ක ඕක එක්කම ඉන්න ඕනකමද තියෙන්නේ. ඊළඟට අපි මේ කරුණ එක හිතනවද නැද්ද? ඔය හැමදේම බලන්න. එතකොට මෙන්න මේ කාරණා එන්නේ නැහැ. මොකක් එකද? තං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති එවමෙතං අතහබෝත සම්මප්පඤ්ඤායේ පස්සතෝ එවමෙතාසං එවමෙතාසං දිට්ඨියනම් පහණං හෝති එවමෙතාසං දිට්ඨියනම් පටිනිස්සග්ගෝ හෝති. දැන් චුන්ද ස්වාමීන් වහන්සේත් ඇහුවේ මේකමයි. හැබැයි මානසිකාර කිරීමක් විතරයි ඇහුවේ. දැන් බුදුරණවහන්සේ මේක විස්තර වශයෙන් පෙන්නනවා. ඔන්න ඔය අනුස නිකන් නෙමෙයි. දැක්ම අනුසය සමුත් ඒ කියන්නේ ඒ දැක්මේ දැකීමේ ඉපදීම ඒකකට ඉඩක් තිබීම මොකක් එකද තමා කියන කාරණාව. දැන් ඔබ ජීවත් වෙනවා කියන කාරණාවක උකත් එක්ක නිමෙදි තියෙන දකින්නේදී මට සැප දෙන්න මම කි හොඳයි කියන එක ඉතින් ලෝකයේත් එක්ක ආරයට උපකාර කරන්න අර කට්ටියන්ට උදව් කරන්න. දැන් ඒක අපි ලස්සනට පැහැදිලි කරලා දුන්නා මේ අනුරාධපුර වැඩසටහනේදී පරානුද්වේතා අකුසල විතරකේ පිළිබඳව. ඒ කියන්නේ අනුන්ට අනුකම්පාව කියන කාරණාවත් එක්ක ඇතිවෙන යකුසල විතරකේ ඒ ලෝකයක් තියෙනවා කියන කාරණාව එක්කනේ. ඒක කරුණාව කියන කාරණාවත් එක්ක අපි තුල මේ සියුම් කෙලෙස්යක් ඉදිරිපත් කරන මේ ලෝක. එතකොට මේ දැක්මකුත් කියන ලෝකයක් ඇති බව. දැන් අර යථාර්ථවාද ජීවිතයේ හිතන එක නෙමෙයි තියෙන්නේ. තමන්ගේ ලෝකයේ කියන කාරණා එක්ක මෙන්න මේ දැක්මක් එක ජීවිතය ගත කරන එකක් තියෙන්නේ. කොහෙන් ගියත් සත්‍යවාදී වෙන්නේ නැහැ. එතකොට එහෙම ජීවිතයක් ගත කරන තැනදී ඒ කරුණුත් එක්ක ඒ කෙනෙක් කොහොමනම් මේ සත්‍ය හොයන යථාර්ථවාදී ශාසනයකට ඇතුළත් වෙන්නද? ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කරුණු ඉක්ම වෙනවා. ඒකකට අනුශයම් ඉඩක් එන්නේ නැති වෙන විදිහට අන්නේ හැසිරීමක් එන්නේ නැති වෙන විදිහට කොහොමද දකින්නේ? නේතම් මම මේ මෙතන මේ මගේ නෙමෙයි. දැන් ගෝචරත්වයේ කියන එක මගේ කියන නිර්වචනයත් එක්කනේ තියෙන්නේ. ඒක අපි ලස්සනට අර දේශනාවල පැහැදිලි කරා. මම කියන සක්කාදිට ප්‍රහණය ඔබ බලලා තියෙන එක ඒ පොතේ අවසාන හරියට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මම කවුද කියලා පොතක් අපි ඉදිරිපත් කරනවා. ඒකත් අපි ලස්සනට පැහැදිලි කරනවා. මේ කරුණු ගොඩාක් ඒවා අපි සක්කාදිට ප්‍රහණය පොතේ අවසාන හරියේ ලස්සන විග්‍රහයක් කරලා තියෙනවා. එතකොට ඒකෙදී අපි ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඉස්ලාම තියෙන්නේ මගේ කියන කාරණාව වෙන්නේ නැහැ. ඇයි මගේ කියන කාරණාව වෙන්නේ නැත්තේ? මගේ කියන කාරණාවක් එක තමයි අපට මූලික ගෝචරත්වය තියෙන්නේ. අන්න මගේ කියන කාරණාව මම කියන බව මේ මගේ ආත්මයයි කියන මෙන්න මේ කාරණාව වෙන්නේ නැහැ අතහත් වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනකොට. එතකොට අත්තවාද අත්ත කියන පටිසංයුක්ත දැක්මක් තියෙනවද? එන්නේ නැහැ. ලෝක කියන වාද පටිසංයුක්ත දැක්මක් එනවද? එන්නේ නැහැ. දැන් දැක්ම වෙනස්. එතකොට මේ දැක්ම වෙනස් වෙන්න එහෙනම් තමා කියන වාදයත් එක්ක එකතු වෙලා දකින්න විදියත් ලෝකයේ කියන වාදයත් එක්ක එකතු වෙලා දකින්න විදියත් දෙකෙන් අයින් වෙන්න එහෙනම් අර චංකි සූත්‍රය ආදී පෙන්නන කල්‍යාණ මිත්‍රයන්ට යොමු වීම කියන කාරණාව කොහොම තියෙන්නට ඕනේද? අසාමාන්‍ය විදිහට තියෙන්නට ඕනේ. නැත්නම් අපිට තියෙන්නේ මොකද්ද? අර බාහිර ලෝකය හා තමා කියන මේ කරුණුත් එක්ක අපි මොකද්දෝ එකක් කරගෙන ඉන්නවා. එච්චරයි තියෙන්නේ. අපිට නිකන් අර කෙලේශය කියන කාරණා අපිට පේන්නේ නැහෙනි. හරි කියන කාරණාවක් එක්ක අපි ඉන්නේ.
එච්චරටම අර විවෘත කියන්නේ අපි යම් කිසි විදියකට කල්යාණ මිත්‍රයෙකුන් නැමිලා අනුගත වෙලා ඉන්නවා නම් ඒක වෙන්නේ නැහැ කොහොම. එහෙම නැති වුණාට පස්සේ තමයි අපි මේ කෙලෙසියත් එක්ක läගගෙන තවරගෙන අපි ඉදෙත් එක්කින්. හැබැයි ඒක හරි වගේ. අන්න පරානෝද්වේතා පරිසංවිත විතරකේ කියන්නේ. අන්න එතකොට අපිට මේ කෙලෙස් ප්‍රහාණය කියන කාරණාවකට යන්න ඉඩක් එන්නෙම නැහැ. මොකද අපිට ලෝකයේ සාධාරණත්වයක් අපට ඉස්මතු වෙලා. ලෝකයේ හරි කියන කාරණාවක අපට ඉස්මතු වෙලා. දැන් අර සංගාමජී ස්වාමීන් වහන්සේට සංගාමජී ස්වාමීන් වහන්සේ පැවිදිලා රහත්ලා ඉදදී කලින් බහරයාව දරුවගෙනත් දාලා යනවා බලන්නේවත් නැහැ. දැන් අපිට මේ ලෝකයේදී බලුවොත් එහෙම මොකද ඉතින් පවුනේ? ඇයි මේ සත්‍යවාදී ජීවිතයේ අතහරතේ හොයන වැඩපිළිලක් නැති ජීවිත තුළට අය කියන්නේ? එතකොට අපි මේ ලෝකේ දැන් මම නිතරම පැහැදිලි කරන දෙයක් තමයි ධර්මයක් හොයන කෙනෙකුට ධර්මයක් කතා කරන්නේ ඒ ධර්මයේ ඕනකම තියෙනවා. නැත්තම් මේ ධර්මයේ කියන කාරණාව මේ තැන් තැන් වල අගුබිල් වල තියෙන එකක් නෙමෙයි. ධර්මයේ තියෙන්න ඕන නැති සිංහ තෙල් රම් වාජනයක තියෙන්න ඕන නැති අගුබිල් වල තියෙන එකක් නෙමෙයි ධර්මයේ කියන්නේ. අවශ්‍ය තැනදී අවශ්‍ය කෙනාට එයාගේ ඕනකමටයි මේ ධර්මයේ කතා කරන්න ඕන. එතකොට ඒකට සුහදශීලී ඇසුරක් ලෙන්ගතුකමක් වань. ඔන්න ඔය කාරණාව ඔබට යම්කිසි පමණකට ඔය ඉස්මතු වුණා නම් ඔබ කවදාවත් ඔබ හරියි කියලා හිතන කාරණාව ඔබ කරන්නේ නෑ. ඔබට සමාජයත් එක්ක නිවැරදි කියලා හිතන කාරණාව ඔබ කවදාවත් කරන්නේ නෑ. ඔබ සම්පූර්ණයෙන් කරන්නේ කල්යාණ මිත්‍රයෙක් කියන කාරණාව විතරමයි. වෙන කිසි දෙයක් කරන්නේ නෑ. මොකද ඔබට තියෙන්නේ එහෙම වුණොත් එහෙම සත්‍යවාදී බව. නැත්තම් අත්වාද පටිසංයුත්ත ලෝකවාද පටිසංයුත්තත් එක තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඔය විදිහට දිට්ඨිය ප්‍රහාණය වෙච්ච අනුසේ ප්‍රහාණය වෙච්ච අනුසාසනට අර්ථාන්විත වෙන එක. ඒතකොට දැන් ඕක අපි කරන්නට ඕනේ නේද එහෙනම්. ඔන්න සාසනට අර්ථාන්විත ආපු කෙනාගේ කෙලෙස් ප්‍රහාණය කිරීම වැඩපිළිවෙල පෙන්නනවා. එතකොට සාසනයට අර්ථාන්විත ආපු කෙනාගේ අත්වාද පරිසංයුත්ත ලෝකවාද පරිසංයුත්ත බවකින් තොරව දිට්ඨියක් නේ තියෙන්නේ. අන්නේ දැක්මත් එක්ක එතකොට යා මේ කෙලෙස්ය ප්‍රහාණය කරන වැඩපිළිවෙල තුන හික්මීම තියෙන්නේ. දැන් එහෙම නැති කෙනාට අරකට කරමින් කෙලෙස් ප්‍රහාණය කරන කාරණාව කරමින් දෙකම කරන්නට ඕනේ. එයා කෙලෙස් ප්‍රහාණය කරන කාරණා වැඩිපුර කරන්නට ඕන. නමුත් මේ අර්ථාන්විතව මත්වාද ලෝකවාද පරිසංගුත්තේ දිට්ඨිය ඉක්මවනං අන්නේ කිනාගේ ඒ ඉක්මවල දකින දැක්මත් එක්ක සම්මා දිට්ඨිය කියන්නේ ඊතරවන කෝණීය දැක්ම. අන්න ඒකේ එක ජීවිත පැවැත්මේදී සිදුවෙන කාරණාවේ කෙලෙස් ප්‍රහාණය වීමයි බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන්නේ. දැන් ඔන්න භික්ෂුව දැන් ආදිමේව මුලින්ම සිදුවීවිත් පැහැදිලි කරා. ඊළඟට දැන් අපි මෙහෙම හිතන්න ඕන. අපි එන මුලින්ම වෙන එක විතරක් කරමු. දැන් මුලින්ම වෙන එක විතරක් කරලා සාසනේ කෙලෙස් එක්ක ඉන්නද කියන්නේ? ප්‍රඥාව මධිකමට නෙමේ සක්කාදිරිය ප්‍රහාණය කරන්න බැරි. එතකොට කෙලෙස් එක්ක ඉන්නද කියන්නේ? එතකොට තවත් පිරිහෙන එක නෙවෙන්නේ. එහෙනම් සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන කාරණාව අදාළ විදිහට ඒ කටයුත්තත් කරමින් අර කෙලෙස් ප්‍රහාණයන කටයුත්ත කොහොමන ගැඹුරින් කරන්නට ඕනද? ඒ කියන්නේ කොහොමන කැපවීමෙන් කරන්නට ඕනද? අන්නේ විදිහට කරන්නට ඕනද? එතකොට දැන් ඔන්න කෙලෙස් සෙවීම ගැන පැහැදිලි කරනවා. කෙලෙස් සෙවීම අර දකින කෝණියත් එක්ක. එතකොට දැන් මේකෙදී මුලින්ම දැන් අපි බැලිය යුත්තේ කෙලෙස් සෙවීමක්නේ. ඔන්න කෙනෙකුට දැන් මෙහිම සාසනයට ආවම හිතෙන්න පුළුවන් මේ කෙලෙස් සෙවීම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. කෙලෙස් සෙවීම නම් කෙලෙසයයි ඉක්මවීමයි. ඔය දෙක එන්නට ඕනේ නේ. එතකොට කෙලෙසයයි ඉක්මවීමයි කියන කාරණාව අර අත්වාද ලෝකවාද පටිසංයුත්තව නැති දැක්මත් එක්ක දැකින තැනදී අන්න ඉක්ම වෙන කෝණේ තමයි කෙලෙස් ඉක්මවීම. එහෙනම් කෙලෙසයයි ඉක්මවීමයි කියන මේ දෙකම ලෝකපරියායෙ විස්මතු වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් කෙලෙස් ඉක්මවීම කියලා කතා කරන්න බැහැ නේද? හැබැයි අර අත්වාද ලෝකවාද පටිසංයුත්ත දිට්ඨිය නැති කෝණ නැති දැක්මත් එක්ක තමයි සම්මාදිටියත් එක්ක තමයි ඒ දැක්මදි තමයි ඒ විදිහට සිද්ධ වෙන්නේ. මම ওই කාරණා පිළිබඳ ධර්ම සාකච්ඡා ගණනාවක් මේ අනුරාධපුර වැඩසටහනත් එක්ක සහ ඊට පස්සේ පැහැදිලි කරා. ඒක ඔබට මම දැන් කීපයක් දාලා තියෙනවා. ඒ වහන්න පුළුවන්. ඒ දැක්ම අපට නිවැරදිව ඇති වෙන තැනදී අන්න ඒකත් එක්ක මේ කෙලෙසේ ඉක්මවීමයි කියන මේ දෙකම පේන්නට ඕනේ. අපි කෙලෙසේ එක්ක ඉද්දී කෙලෙස් ඉක්මවීම පේනවද? නැහැ. ඉක්මුණා කියන කාරණාවක් එක්ක ඉද්දී කෙලෙස් ඉක්මවීම පේනවත් ඒත් නැහැ. එහෙනම් මේ කෙලෙසය ඉක්මවීමයි දෙකම පේන්නට ඕනේ. ඒක පේන්නේ හැබැයි අර දිට්ඨියත් එක්ක. ඒ දිට්ඨිය නැතුව පේන එකක් වෙන්නේ නැහැ. හැබැයි සාසනට අර්ථාන්විත ආපු නැති කෙනෙකුට දැන දැන ඉක්ම වෙන කටයුතු කරන්න වෙනවා. මොකද නැත්තම් කෙලෙස් වගිරුණු ජීවිතේට කවදාවත් ධහමත් දකින්නවා කියන කාරණාවට යන්නවත් බෑ. තානංකෝ පණේතං චුන්ද විජ්ජතියං ඉදේකච්චෝ භික්ඛෝ විච්ඡේව කාමේ විච්ඡක්කුසලේ ධම්මේ සවිතක්ඛං සවිචාරං විවේකජං පුචිතුකං පඨමජ්ජහණං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්සම් එවමස්ස සල්ලේඛේන විහෙරාමීති නකෝ පණේතං චුන්ද අරියස්ස විනේ සල්ලේඛා උච්ඡන්ති දිට ධම්මසුක විහාරායති අරියස්ස විනේ උච්ඡන්ති.
මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් චුන්ද. මොකද්ද? යම් භික්ෂුවකට මේ පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. එතකොට ඔහුට හිතෙන්න පුළුවන් මෙන්න මේක කෙලෙස් ක්ෂය කිරීමක් ඇයි කියලා. අන්න ඒ විදිහට කාරණාවක් වෙන්න පුළුවන් මේක කෙලෙස් ක්ෂය කිරීමක් කියලා. නැහැ චුන්ද, මේක ආරවිනේ කෙලෙස් ක්ෂය කිරීමක් නෙමෙයි. මේක දිවිදැහැමෙහි ආරවිනිහි සැපසේ වාසය කිරීම. දැන් මම ඔබට පැහැදිලි කර කෙලෙස් ක්ෂය වීමක් නම් කෙලෙස්යයි ඉක්මවීමයි කියන මෙන්න මේ කාරණාව දෙකම දකින්න ඕනියක් තියෙනට ඕනේ. දැන් මෙතන කෙලෙසේ කියන කාරණාවයි ඉක්මවීමයි දකින්න නම් එහෙනම් පළවෙනි ධ්‍යානයේ කෙලෙසේ වෙන්නට ඕනේ, පළවෙනි ධ්‍යානයේ ඉක්මවීම දකින්නට ඕනේ. අන්න එතකොට කෙලෙස ඉක්මවීම. පළවෙනි ධ්‍යානයේ කෙලෙසේයි පළවෙනි ධ්‍යානයේ ඉක්මවීමක් කෙලෙස ඉක්මවීම. එහෙම දැක්කනම් හරි. නැත්නම් පළවෙනි ධ්‍යානයේ ඉඳීම කියන කාරණාව කෙලෙස ඉක්මවීමක් වෙන්නේ නැහැනේ. මොකද්ද කෙලෙසේ? දැකීමක් නේ. අන්න ඒක දිටදම්ම සුඛ විහරණයක් විතරයි. පළවෙනි ධ්‍යානෙ පොදවාගෙන වාසය කිරීම. දැන් බලන්නකෝ, උද්දේශ විභංග සූත්‍රයේදී පැහැදිලි වෙනවනේ අජ්ජත් අසන්තිත කියන කාරණාව අධ්‍යාත්මෙ පිටින් නැහැ කියන එක. එතකොට මේ ධ්‍යානෙ හා එකතු වීමක් නැහැ කියනවනේ. එතකොට ඒ පෙන්නන ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම පෙන්නන්නේ මොකක් එක්කද? මාර්ග කෘත්‍යයේ සිදුවීම. එතකොට එතන කෙලෙස් ඉක්මවීම කතාව කියන වචනේ නැහැ. කෙලෙස් ඉක්මවීම කියන කතාව තියෙන්නට නම් කෙලෙස් නිර්වචනයකෝ ඉක්මවීම නිර්වචනයකෝ මේ දෙපැත්තම කතා කරන්නට ඕනේ. ඒ දෙපැත්තම කතා නොකර කෙලෙස් ඉක්මවීම කියන නිර්වචනයත් ඒක හුදු මේ වචනයක් විතරක් දාලා හරියන්නේ නැහැනේ. අර්ථානිත භාවයක් තියෙනට ඕනනේ. එහෙනම් අර්ථානිත භාවයකින් ඒක ඉදිරිපත් වෙනට ඕනේ. දැන් උද්දේශිභංග සූත්‍රයේ පැහැදිලි කරන ක්‍රමය ගත්තාට පස්සේ එතනදී සම්පූර්ණයෙන් පෙන්නන්නේ මේ කියන්නේ කෘත්‍ය හැටියට පිරිනිවීම වැඩපිළිවෙලමයි. එතකොට මේ පිරිනිවීම වැඩපිළිවෙලදී තනිකර මාර්ග කෘත්‍යයක් පෙන්නන්නේ. එතකොට මේ මාර්ග කෘත්‍යය පෙන්වන තැනදී අර කෙලෙස් ඉක්මවීම කෙලෙස්යක් එක්ක ඉක්මවීම කතා කරන අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ වචනයක් විතරනේ කතා කිරෙන්නේ. එහෙනම් දැන් එතකොට පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කිරීම කියනකොට කෙලෙස් ඉක්මවමක් ඔය කතා කරන්න බෑනේ. දැන් මොකද්ද කෙලෙසි? කෙලෙස් ඉක්මවීම කියන කතාව ගැන මොකද්ද කෙලෙසි? කතාව නෑනේ කෙලෙසි කියන්නේ. එහෙන් ඒක කෙලෙස් ඉක්මවීමක් වෙන්න බෑනේ. දෙවිදම සුඛ විහරණිය. අන්න අර අටකනාගර ජහන නිස්සය මේ ඊළඟට ඔය දේශනා ගණනාවක තියෙන්නේ. අන්න ඒ වගේ පැහැදිලි කරලා පෙන්නනවා පළවෙනි ධ්‍යානයේ උපදවා ගන්න වාසය කරන භික්ෂුවක්. අන්න ඒක මේ රූපගත වේදනාගත සංඥාගත සංකාරගත විඥානගත අනිත්‍ය සංකත පටිසම්පන්න සින්ද දකින්නකොට අන්න ඕ මේ ඒකින් සිතයින් ගල උපේක්ෂාවක පිටිනවා. ඒ ඒතන සන්තං ඒතන පණිතං කියලා දකින්නවා. එතකොට දැන් අන්න හරි. අන්න කෙලෙසිය කියන කාරණාව දකින්නම මොකක් එක්කද? කෙලෙසියක් දකින්නවා රූපගත වේදනාගත හැටියට. මොකද්ද පළවෙනි ධ්‍යානෙ? ඉක්මවීම. අන්න ඒක ඉක්මවීම නිරෝධේ සාන්තයිතං සන්තං ඊතං පණීතං කියන දකින්න. දැන් මෙන්න කෙලෙස් ඉක්මවීමේ වැඩපිළිවෙල. ඒක හරි. එහෙම තමයි පළවෙනි ධ්‍යානය කියන කාරණාවයිද කෙලෙස් ඉක්මවීම කියන්න බෑ. ඊළඟට අපි කවුරු හරි බොරුවක ඉන්නවා නම්, ඊළඟට අපි කවුරු හරි වංචනික බවක ඉන්නවා නම් අපි හිතමු යහපත් දැන් පරා අනුන් කෙරෙහි අනුකම්පාවෙන් කරන කාරණා තියෙනවානේ. අන්න ඒ කාරණා එක්ක අපි ඒක හරි කියලා හිතන් ඉන්නවා නම් ඒක කෙලෙසයක් කියලා හම්බෙලාද යාට? ඒක දකින්නට ඕනේ. ඒක කෙලෙසයක්, ඒකින් ඉක්මවීම කෙලෙසයක්. ඔන්න ඔය දෙක දැකම තනයි කෙලෙස ඉක්මවීම කියලා කතා කරන්නේ. නැත්තම් කෙලෙස ඉක්මවීම කියලා කතා කරන්න බෑ කිසි විදිහකින්. එතන පළවෙනි ධ්‍යානය කියන කාරණාවත් ඒ විදිහමයි. දැන් අපට යමක් සාධාරණ ඉඳන් අපි මොනවා හරි කාරණාවක් දැන් මම කලින් පැහැදිලි කරේ ඔබට, අපි ෆෝන් එකකින් හඬක් අහගෙන ඉන්නවා කියන කාරණාවයි අපට හිතෙනවද මේ රාගයෙන් ඉන්නේ කියලා? නෑ. අපි අද රාගය කියන නිර්වචනය ගන්න මවිතුනේටනේ. දැන් අපි හඬක් අහගෙන ඉන්නවා කියන හරි හොඳින් අපි රාගයෙන් ඉන්නේ, කාම රාගයෙන් ඉන්නේ. ඒතර කාම රාගයෙන් ඉන්නවා කියන කාරණාව නිින්දිත නැද්ද? මීහරකෙක් මඩවලේ ළඟින්න වගේ. ධ්‍යාන ලැබිලා නැහැනේ. එතකොට ඒක ඉද්දියාට ඉක්මවීමක් දකින්නවද? නෑ. එයා ඒක හොඳින් ඉන්නවා. ඒක ගැටීමක් ඉන්නවනම් හඬක් අහගෙන ඉඳි. අන්න එතකොට ඒත් කමරාගේ අනිත් පැත්ත ගැටීම තියෙන එක. එතකොට එහෙනම් අපට මොන ක්‍රමෙන් හරි අපි මේ ලෝකේ ජීවත් වෙන තැනදී අපි මේ රාගයත් එක්ක ඉන්නේ, කමරාගේත් එක්ක ඉන්නේ. ඒතර බලන්න භික්ෂුව කරන කොහොමද ගැලපෙන්නේ නේද? මොකද භික්ෂුව කියලා කියන්නේ තනි ක්‍රම කෙලෙස් ඉක්මවන ප්‍රතිපදාවක් එක්ක යන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ හරිම සුන්දර ජීවිතයක්. එහෙම සුන්දර ජීවිතයක් ගත කරද්දී අර විදිහේ ප්‍රතිවලට මොන සාධාරණ කාරණාවක් එක්කවත් මොන්නෙ විදිහ සාධාරණ කාරණාවක් ආවා සද්දයක් එක්ක නම් අපිට කටහඬක් එක හරි කියන කාරණාව එක්ක නම් මොන හරි ආසාවක් භුක්තිවිඳීමක් එක්ක නම් ඉන්නේ කාමෙන් එක්ක ඉන්නේ මොන දෙයක් ආවත් එතකොට අන්න එවැනි ජීවිතයක් එක්ක යමු වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අන්න ඒකයි මේ පළවෙනි ධ්‍යාන දෙතම සුඛ විහරණයක්. එතකොට මොකද ඒක ඉඳීම කෙලෙසේීමක් කියන කාරණාව කතා වෙන්නේ නැහැ. හරියට අර මොන හරි කාරණාවක් එක්ක ඒක ආස්වාදේ භුක්තිවිඳීමක් ඉන්නවා වගේ. ඒ වගේම තමයි දෙවන ධ්‍යානෙ. ඒකත් දෙකම සුඛ විහරණයක් විතරයි. තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ ධ්‍යාන හතරෙන් පැහැදිලි කරන මොකද්ද? දෙකම සුඛ විහරණයක් විතරයි. මේ කාර්ය විනී කෙලෙස් ඉක්මවීමක් නෙමෙයි. එහෙනම් කෙලෙස් ඉක්මවීමක් එහෙම නැහැ. මොකද කෙලෙසයක් තියෙනවනේ ඉක්මවන්න. නැත්නම් ඉක්මවීමක් කියන කාරණාව වෙන්න බෑනේ. දැන් නිවුණාට පස්සේ නිවිච්ච කාරණා කතා කරන්න බෑ. නිවුණා. ඒසොර නිවුණා ආයේ කතාව නැහැ. විමුක්ත නම් විමුක්තයි. ආයේ මොකක්වත් නිර්වචනයක් නැහැ. කෙලෙස් ඉක්මවීම නම් යම ප්‍රහාණය කිරීම කියන නිර්වචනයක් තියෙනට ඕනේ.
අන්න ඒ හික්මීම වැඩ පිළිවෙල අර දකිමින් වාසය කරන්න ඕනේ. අපි යමක ලැබගෙන ඉන්නව නම් එකින් ඉක්මවීම කියන කාරණාව හම්බෙන්නේ නැහැ නේ කොහොමද? ඊළඟට තානල්කෝ පණේතං චොන්ද විජ්ජතියං ඉදේකච්චෝ බික්කු සබ්බසෝ රූපසඤ්ඤාන සමතික්කම බටක සඤ්ඤාන අත්තංගම අනස්සඤ්ඤාන අමනිතිකාර අනේ අනන්තෝ ආකාශෝත්‍ය ආකාශානං චෛතන උපසම්පජ්ජ විහෙරෙය තස්ස යෝමස සල්ලේකින විහරාමේති නකෝ පණේතං චොන්ද අරියස්ස විනේ සල්ලේකා උච්ඡන්ති සන්තායේතේ විහාර අරියස්ස විනේ උච්ඡන්ති. එතකොට ඔන්න යම් කිසි කෙනෙක් අරූපාවචර සමාධි ආකාශානං චෛතන කියන්නේ විමුක්තිය. එතකොට ආකාශානං චෛතන උපදවාගෙන ඉද්දී යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් මේ කෙලෙසික් මුයිමක් කියලා නෑ. කෙලෙසික් මුයිමක් නෙමෙයි. කැලේසික් මොයමක් නම් කැලේසියක ඉක්මයේ කතා දෙකක් එන්නට ඕනේ. ආකාසානංචායතන කියන්නේ කවදාවත් කැලේසියක් කියන කතාවක් වෙන්නේ නැහැ. එහෙනම් ආකාසානංචායතන නිර්වචනය වෙන්න බෑ. ආකාසානංචායතන කියන කාරණාව යථාර්ථයේ දැක්ම කියන කෘත්‍යයේදී ඒක ලෝකයේ කැලේස් හෝ නැහැ කියන කතාවෙන් එහා ගිහිල්ලා නැත්නම් ආකාසානංචායතනයේ බවක් කියන කාරණාවක් එයා එක්ක ඒකෙක ඉන්නේ නැහැනේ. අන්න ඉක්ම වෙන නිවීම. එහෙනම් නිවීමමයි. එතකොට එතෙක් කැලේසියක් කියන නිර්වචනයක් කතා කරන්න බෑ. එතකොට මේක ආර්ය විනේ සාන්ත විහරණයක්. ශාන්ත විහරණයක් කියන්නේ ඒක දීපදම සුඛ විහරණයක් නෙවෙයි. මොකද උපේක්ෂාවක් නේ තියෙන්නේ. ශාන්ත විහරණය. ඒතර ශාන්ත විහරණේ මේ විමුක්තියක් එක්ක වාසය කිරීමක්. ඉතින් මේ වගේ ගැඹුරු සාසන අර්ථාන්විත භාවයක් මේ නිකන් ඔහේ අර මේ පුංචි සද්දයක් එක්ක පුංචි මොනවාරික දෙයක් එක්ක හොඳයි කියලා මේ පරානුද්වේතාවයත් එක්ක හටගත්ත මේ ලෝකේ කාරණාවක් එක භුක්ති විඳින්න ඉන්න කෙනෙකුට මේ වගේ ගැඹුරු මේ ශාන්ත විමෝක්ෂ නැත්නම් ඒ ප්‍රතිපදා පිළිබඳව තියෙන ඒකේ අතහර්තවාදී බවක් හොයනවා තියා හිතන්නවත් බැහැ. ඇයි වෙන මොකක් හරි ආස්වාදයක් එක්කනේ? අන්නේ ආස්වාදයක අපේ ගැතිකමක් තියෙනවා. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා භික්ෂුවක් ශේකේක් පිරියන කරුණු කම්මාරාමත කර්මාන්තයරින් බස්ස කතාවට ඇලීම කතා කරන්නේ ඊළඟට සංගණිකා පිරිසත් එක්ක ඉඳීම. දැන් අද පිරිසත් එක්ක ඉන්න පුළුවන් ෆෝන් එකේ. අද පිරිසත් එක්ක ඉන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාලේ. දැන් පිරිසත් එක්ක ඒ පිරිසත් එක්ක ඉඳීමන්නේ. එහෙනම් අද ඔක්කොම ඒ කියන්නේ අද එච්චරට පිරිසිදු සමාජයක් තියෙන්නේ. එතකොට මේ පිරිසත් එක්ක ඉන්නමයි. දැන් මේ මොනවද ශේක පරිහාන? ඇයි අපි ආධ්‍යාත්මේ වර්ධනය වෙන නෙමෙයි ඉඳ තියෙන්නේ. තනි කර පිරිහෙන්න ඉඳ තියෙන්නේ. එතකොට අන්නේ කාරණාවන් වෙන්නේ නැති, ඒ වගේ ආස්වාදයක් භුක්ති විඳින්නේ නැති ජීවිතවලට තමයි අඩුම තරමේ මෙන්න මේ සාන්ත විමෝක්ෂ කරහ ඒ වගේ තියෙන ස්වභාවයක් හරි තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අර නිකන් ඔහේ තරුමරමින් ඉන්න විතරක් කරමින් ඉන්න ජීවිතයක් විතරයි තියෙන්නේ. ඒ ආස්වාදයක් එක භුක්ති විඳින්න විතරයි. එතකොට දැන් ඔන්න අරූපාවචර සමාධි හතරම ගැන කියනවා. මේ අරූපාවචර සමාධි හතරම සාන්ත විහරණයක්. මොකද එතනත් කෙලෙස් ඉක්ම වීම කියන නිර්වචනයේට කෙලෙස්යක් සහ ඉක්ම වීම කතාවක් නැහැ. සාන්ත විහරණයක්. මොකද ඒක ඇත්තම විමෝක්ෂ. එතකොට ඒ කෂ්ඨ විමෝක්ෂ පැහැදිලි කරද්දී පැහැදිලි කරන රුබ්බතු භාග විමුක්ත රහතන් වහන්සේ ගැන පහදිරිකල් ඉස්මතු කරලා පෙන්නනවා. බුතෝභාග්‍රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒතර එක පැත්තක එකක් එකගදී මේ අරූප සමාධි සමාපත්තිය දෙනවා. එතකොට එහෙනම් ඒවා තවත් විමෝක්ෂය. එතකොට එතන සාන්ත විහරණයක් තියෙනවා. ඔන්න බුදුරණවහන්සේ වාක් පැහැදිලි කරනවා. ඉද කෝපන චුන්ද සල්ලේකෝ කරණීයෝ. ඔන්න කෙලෙස්සේ කිරීම ගැන පැහැදිලි කරනවා. මොකද්ද කෙලෙස්සේ කිරීම? මෙන්න මෙහෙමයි චුන්ද මේ සිදුවෙන්නේ. පරේ විහිංසකා භවිස්සanti මයමෙත්තං අවිහිංසකා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. අන්න කෙලෙස්සේ කිරනවා. මොකද්ද? අනුන් විහිංසාවෙන් යුක්තයි. අන්න මම මොකද කරන්නේ? අන්‍යයයට මේ වෙන කට්ටියට විහිංසාවක් නැහැ. අන්න කෙලෙසේ කිරීම. අනිත්‍යයි අන්න හිංසාවෙන් යුක්තයි. හිංසාව නොකරින්ද මෙන්න මේ කෘත්‍ය අන්න කෙලෙසේ කිරීම. එතකොට දැන් මේ කෘත්‍ය අර දකින කෝණයෙන් වෙද්දී ඒ කෙලෙසේ කිරීම ඒ දකින කෝණියත් එක්ක ඊතර වීම වැඩපිළිවෙලමයි. මොකද අත්වාද හා පරමාද අත්වාද පරිසංගුත්ත ලෝකවාද පරිසංගුත්ත නැහැ. හැබැයි එහෙම නැති වුණත් සාසනයට ආව කෘත්‍යයේදී අන්න ඒ කෙනාගේ තියෙන යම් දැක්මක් එක්ක මෙන්න මේ වැඩ පිළිවෙල සිදු වෙන්නට ඕන. මෙන්න මේක විහිංසාව. විහිංසාව කියන්නේ ඒක කෙලෙසයක්. අන්න විහිංසාවක් වෙන්නේ නැහැ. අන්න කෙලෙසේ කිරීම. එතකොට දකින කෝණේ අනුව තමයි ඒක සම්පූර්ණයෙන්ම ඈතර වීම කියන කාරණාවත් එක්ක යමු වෙන්නේ. හැබැයි එහෙම නැති වුණත් සාසනයට ආවනම් කෙලෙස් දෙකකින් වැඩ පිළිලක් යමු වෙනවා නම් ඒ කටයුතු වෙන්නට ඕනේ. ඊළඟට අනුන් ප්‍රාණඝාතය කරනවා. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අපි ප්‍රාණඝාතයෙන් වැළකුණා. අන්න කෙලෙස් දෙකකින්. දැන් මේ කෙලෙස්යේ තියෙන ඉක්ම වීම. අන්න දැන් ඒ දකින කෝණේ අර අත්වාද සහ ලෝකවාද පටසංගුත නැත්තම් ඒ අදාළ විදියට දකින්න කොනෙත් එක මේ ජීවිත ප්‍රවැක්ම සිදු වෙනවා. හැබැයි එහෙම නැති කෙනාට උනත් මේ වැඩ පිළිවෙල කරන්න වෙනවා. ඊළඟට අනුන් හොරකම් කරනවා. මම හොරකම් කරන්නේ. අපි හොරකම් කිරීමේ වෙන්නේලා. අනුන් අබ්‍රහ්මචාරී. මං අබ්‍රහ්ම අපි අබ්‍රහ්මචාරී වෙන්නේලා. අන්න අබ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී වෙන්නේ. දැන් මේ මං ඉදන් මේ ළඟදී අපි කතා කරපු ලාභ සංයුත්ත හරි මොන හරි මේ
අනුරාපුරට සඳහන් කතා කරපු දේශනාවකත් පැහැදිලි කරා මං හිතන්නේ 15 වෙනිදා කොහෙද කරපු දේශනාවක අර මම කියන කාරණාවෙන් තොරව අසත පුතඥය සහ ආර්ය ශ්‍රාවකය කියන මෙන්න මේ දකින්න විදි. එතන මෙතනදිත් අන්නේ වගේ තමයි. අනිත් අය සත්තු මරනවා අපි කරන්නේ නැහැ. දැන් මෙන්න මේ විදිහට දකින්න කෝණය අර අත්වාද සහ පරමාද අත්වාද සහ ලෝකවාද පටිසංගුත්ති නැති වුණකොට අන්න ඒ කෙලෙස්සේ කිරීම කියන කාරණාව ලෝකයේ කෙලෙස් නිර්වචනයත් කෘත්‍ය ඊතර වීම වැඩ පිළිලක්. එහෙම නොවේ වුණත් යම් කිසි කෙනෙකුට ලෝකේ මට්ටමින් තියෙන කෙලෙස් ඉක්මවන කාරණාව එක කතා කරන්න පුළුවන්. ඊළඟට අබ්‍රහ්මචාරි උතර බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී කියන එක මම ඔබට පැහැදිලි කරා කලින් ගොඩක් විස්තර භික්ෂුවකට මේ භික්ෂුවත් එක්ක හදා ගන්න. භික්ෂුවකට බ්‍රහ්මචාරී කීරට මහත්මයි තුන සූත්‍රෙම ගොඩක් විස්තර තියෙනවා. ඊළඟට අර බුදුරණවහන්සේ කාන්තාවක් පිළිබඳ පිළිපැදිය යුතු කරුණු පැහැදිලි කරලා තියෙනවා. බ්‍රහ්මචාරී අන්තරාය ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒකට කොච්චරනම් එනම් ඉක්මෙන්ද ඕනද කියන කාරණාව භික්ෂුවගේ ජීවිතේ අසාමාන්‍ය විදිහට තියෙනවා. බ්‍රහ්මචාරී. ඒතකොට මේ බ්‍රහ්මචාරී කියනකොට අන්න මෛතුන කියන කතාවත් එක්ක තමයි මේ කතාව මෛතුනේ වෙන් වෙනවා කියන එක. එතකොට ඒක කිලුටක් වෙනවා. ඒ කිලුටක් කියන්නේ සද්ද යසීම කිලුටක් කියන්නේ. ඇයි දැන් එතන රාගයක් තියෙනවනේ. මෛතුනේ නේ රාගයක් තියෙනවා. අන්න රාගෙට අන්න ඉඩ. මේ මෛතුනට අන්න ඉඩ. එතකොට අන්නේ කරුණු ඔලින් වෙන්නට ඕනේ. එතකොට බ්‍රහ්මචාරිය කිලුට වෙන කාරණාවක් කරමින් අපි බ්‍රහ්මචාරී වෙනවා කියලා කිරිසු බ්‍රහ්මචාරීත්වයක් වෙනවා කියලා වෙන්නේ කොහොමද? ඇයි අර කිලුට වෙන කාරණාව වර්ධනය වෙන්නේ? බ්‍රහ්මචාරිය අන්න විනාශයල යන්න. සනිකර බ්‍රහ්මචාරී විනාශයල යන්න. එතකොට බලන්න එහෙනම් කොහොම හික්මීමක් සැබෑ පැවිද්දක් තුළ තියෙන්නට ඕනද? ඊළඟට අනුම් බොරු කියනවා. අන්න බොරු කීමෙන් ඊළඟට බොරුව සහ බොරු කීමෙන් ගීම. දැන් සමහර අය ඉන්නවා බොරුවක් කියනවා එහෙම එකක් හැඟීමක්වත් නැහැ සමහරලා. ඇයිදී? කෙලස් කියන එක කියන්නේ සත්‍යවාදී නැහැනේ. ජීවිතේ ගැන හිතන්නේ නැහැනේ. ඔහේ කටරේන දේ කියවනවා. මොකක් හරි දැන් බොරුවක් කියන කාරණාවක් එන්නේ මොකක් එක්කද? තමා රකින්න යන වැඩපිළිවෙලක් එක්කනේ. අර අර විතරක සූත්‍රයේ පළවෙනි කාරණාව. ඒ කියන්නේ තමාන්ට අවඥාවට ලක් වෙන තියෙන අකමැත්ත. ඒ කියන්නේ මොකක් හරි කාරණාවක තමන් සාධාරණීකරණය වෙන්න. තමන් අවඥාවට හරි අකමැති. මෙන්න මේ කරුණු එක තමයි ඉස්මතු වෙන්නේ. එතකොට අන්න තනික බොරු කියනවා නම් ඇත්තරම ශ්‍රමණත්වයක් නැහැනේ. ඒක මේ රට මේ අම්බලට්ටික රාවල සූත්‍රයේදී හම්බුණා හිස් ශ්‍රමණත්වයක්. ශ්‍රමණත්වයෙන් හිස් කියන කාරණාව. එතකොට කොච්චර නම් කියන සත්‍යවාදී විය යුතුයිද? එතකොට අන්න බොරුවෙන් වෙන්නේ නම් මේ කෙලෙස්. අන්න කෙලෙස්ය ඉක්මවීම. ඊළඟට අනින් බොරු කේලම් කියනවා කේලමෙන් ඉක්මවීම. අනුම් පරසවචන කියනවා පරසයෙන් ඉක්මවීම. අපි පරසවචන කියන්නේ නැහැ. අනුම් නිකන් ඔහේ සම්මප්පලා පරනිකන් ඔහේ කියවගෙන ඉන්නේ. අන්න ඒවා කියවනවා අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය අභිජ්ජා දැඩි ලෝභය තියෙනවා අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය තරහසිතින් ඉන්නවා අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි අන්න අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා සංකල්පෙන් යුක්තයි අන්න අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා වාචාවෙන් යුක්තයි අන්න අපි එකෙන් වෙන් වෙනවා. අන්න සල්ලි එක එතකොට. අනිත් අය මිච්ඡා කම්මන්තෙන් යුක්තයි අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා ආජීවෙන් යුක්තයි අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා වායාමෙන් යුක්තයි අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා සතියෙන් යුක්තයි අපි එකෙන් වෙන් වෙනවා. අනිත් අය මිච්ඡා සමාධියෙන් යුක්තයි අපි ඒකින් වෙන්නේ සම්මා සමාධියක් යුක්ත වෙනවා. අනිත් අය මිච්ඡා ඥානියෙන් යුක්තයි අපි ඒකින් වෙන්නේ සම්මා ඥානියෙන් යුක්ත වෙනවා. අනිත් අය මිච්ඡා විමුක්තියෙන් යුක්තයි අපි ඒකින් වෙන්නේ සම්මා විමුක්තිය. දැන් බලන්න මෙන්න මේ කරුණු මේ වගේ දේවල් දකින්න ඉතින් කොච්චරනම් තියෙනට ඕනද නේද? දැන් මුල් ටික නම් සාධාරණ හරි කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ කාරණා දකින්න කොච්චර සිහියක් දැන් පැවිදි ජීවිතයකින් ඒකනේ සිහියෙන් වීරයෙන් නුවණින් කෙලෙස් වලට කිසිදු පැත්තකින් ඉඩක් කිසිදු දෙයකින් ඉඩක් එන්න දෙන්නේ නැති වෙන්නේ. ඔබට හොඳට තේරුම් ගන්න මම ඔබට කලින්මත් පැහැදිලි කරා පංචකාමයන් එක්ක පංචකාමික කාම රාගය කියන එකකට ජීවිතයේ පැවැත්මක් එක ඉඩක් නැත්නම් ධ්‍යාන වෙලා තියෙනවා නඩුම තරමේ ලෝකේ මට්ටමින් හරි. එහෙම නැත්නම් අපි රූප සද්ද ගන්ධ රස පහස කියන ඒවා ආස්වාද ඉන්නවනම් අපට තියෙන රාගය මොනවා හරි කාරණාවක් එක්ක. එතකොට අන්න ඒ කාරණාවකට ඉඩක් නොදෙන ජීවිතයක් අප තුළ තියෙන්නට ඕනේ. අන්න ඒ ජීවිතයක් තියෙන ජීවිතය ඇත්තක් හොයන කෙනෙකුට. ඇත්තක් හොයනද කෙනෙකුට නැහැ. ඊළඟට තීන මිද්දේට යට වෙලා ඉන්නවා අනිත් අය. අපි තීන මිද්දේ වෙන් වෙලා ඉන්නවා. අනිත් අය උද්දත්තේ, ඒ කියන්නේ විසිරීමත් එක්ක මේ යට වෙලා ඉන්නවා. අපි ඒකින් වෙන් වෙලා ඉන්නවා. ඊළඟට අනිත් අය විචිකිච්ඡාවෙන් යට වෙලා ඉන්නවා. අපි ඒකින් වෙන් වෙලා මේ මොකද්ද මේ? අන්න කෙලෙස් ප්‍රහාණය. දැන් මේ දකින කෝණය අනුව තමයි නිවීම කියන වැඩපිළිවෙලත් එක්ක කියන්නේ. නමුත් ලෝකීය කාරණාවත් එක්ක ගත්තාට පස්සේ මේක තමයි කෙලෙස්. ඒ කෙලෙස් සහ ප්‍රහාණය කියන්නේ. දැන් ධ්‍යාන රීතිය කියලා නෑ. ඒක ඉදීමක්. ඒක කෙලෙස් ප්‍රහාණය කියලා නිකන් වචනයක් විතරනේ දාන්නේ. අනිත් අය ක්‍රෝධයෙන් යුක්තයි
ඔන්නම අපි ක්‍රෝධයෙන් වෙන් වෙලා වාසය කරන. අනිත් අය බද්ධ වෛරයෙන් යුක්තයි, අපි බද්ධ වෛරයෙන් වෙන් වෙලා වාසය කරන. අනිත් අය ගුණමකන භවෙන් යුක්තයි, අපි යන ගුණමකන භවෙන් වෙන් වෙලා වාසය කරන. අනිත් අය මේ බයසත් ගැනීම වලින් යුක්තයි, අපි ඒකෙන් වෙන් වෙලා වාසය කරනවා. අනිත් අය ඊර්ෂ්‍යාවෙන් යුක්තයි, අපි ඒකෙන් වෙන් වෙලා වාසය කරනවා. අනිත් අය මසුරුකමින් යුක්තයි, අපි ඒකෙන් වෙන් වෙලා වාසය කරනවා. අනිත් අය සට කපට මායා, ඒ කියන්නේ මේ දැන් කෛරාටි කට කෛරාටි, ඒ කියන්නේ අතුල ඇත්ත නෙමෙයි වෙන්නන්නේ, වෙනදී අපෙන්නන්නේ පිටට ගෝචර කරන්නේ. අන්න ඒ කාරණා ඒ මායා ගති අනිත් අය හිමි උත්තයි අපි හිමි වෙනවා. දැන් මේ වගේ දේවල් දකින්න තරන්නේ කෙලෙසයක් කියලා. ඒතකොට කොච්චරනම් ජීවිතේ පිළිබඳව දැන් මේ කෙලෙසයක් කියලා දකින්ද ජීවිතේ පිළිබඳව හිතන කොහොම විදියක් තියෙන්න ඕනද? නැත්තම් මේ අත්ත තමන්ට ඕන විදියට ලෝකෙට ඕන විදියට මේ ජීවිතේ ගත කරමින් හිටියා කියලා මේ විමුක්තිය කියන වචනේ පවා නිකම් මේ විහිළුවට ගන්න එක මේ තමන්ගේ තියෙන අර මේ ජීවත් වෙන්න තියෙන අර මේ මොනවා හරි අර විනෝද කර සෙල්ලම් බඩු කරගෙන ඉන්නවා කියලා බුදුහාමර මහතන්නා සංකෘති පෙන්නන්නේ. සෙල්ලම් බඩුවක් කියන මේ ධර්මයේ අරන් තියෙන්නේ මේ පැවිද්ද කරන් තියෙන්නේ. නිකන් ওই ජීවිතේ ගත කරන මං කරේ. නැත්තම් මේව හොයාගන්න මේ කරුණු එක ජීවිතේ බලන්න ඕනේ. මෙන්න මායාව, මෙන්න හඩකපඩ බව, මෙන්න දැඩි බව, මෙන්න අතිමානිය. මෙන්න මේ වගේ වෙන් වෙන අන්න වෙන් වීම අන්න කෙලෙස් වෙන් වීම. අපි ඒකෙ වෙන් වෙනවා. දැඩි මානිය, තද බව, දැඩි බව තියෙන්නේ. තමන්ගේ මතෙමයි ඉන්නේ, තමන්ගේ අදහසමයි ඉන්නේ. තමන් මේක හරිය කියලා ලැග්ගෙනමයි ඉන්නේ. ඊළඟට අකීකරු භාවය කියන වචනයට වඩා විරුද්ධ වෙතනින් අපිට වචනයක් එනවා. අන්න පදක් කියනක් ගහයි පිළිගන්නේ නැහැ. අන්න ඒක වෙන් වෙලා අපි ඉන්නේ. ඊළඟට පාප මිත්‍ර සේවණින් අපි වෙන් වෙලා ඉන්නේ. අනික පාප මිත්‍ර සේවණින් අපි ඒකෙ වෙන් වෙලා ඉන්නේ. අනිත් අය ප්‍රමාදයෙන් යුක්තයි. අන්න අපි ඒකෙ වෙන් වෙලා වාසය කරන්නේ. අනිත් අය ශ්‍රද්ධාව නැහැ. දැන් බුදුරන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් ඇත්තටම මම අර බුද්ධානුස්සතියක් කරා මං ඉතින් දවසකටවත් ඔබ එක සැරයක් ඒක කරන්නව ඇති. අර භික්ෂුවකට විශේෂයෙන් ඒ විදිහට හික්මෙන්න බුදුරන් වහන්සේ කියපු වදනකට නැමෙන්න බුදුරන් වහන්සේ ගැන සිහි වෙන්නට ඕනේ. නැත්තම් බුදුරන් වහන්සේ මෙහෙම කිව්වනේ කියලා ගණන් වජ්ජන්නේ නැහැ ඒව. ඒව ගණන් ගන්නේ නැහැ. අපේ ඕන ටිකමයි කරන්නේ. අඩුම බුද්ධානුස්සතිය ඔබ දවසකට එක සැරයක්වත් කරන්නට ඕන. ඊළඟට අපි මෛත්‍රියක් ඔබට පැහැදිලි කරා. අඩුම දවසට දෙසරයක්වත් මේ මෛත්‍රිය කරන්න ඕන. ඔබ කරන්නේ නැත්නම් ඇත්තටම ඔබට හික්මෙන්න ඕනේ. ඇත්තටම ඔබට සත්‍යතාවර්ථය හොයන්න ඕනේ. ඔබ ජීවිතේ නිකන් අර ධර්මයේ අරන් තියෙන කෙලිබඩුවක් විදිහට. අපේ ජීවිතේ ගත කරන්න ඕනේ විදිහට. නැතුව මේ අර්ථාන්විතව මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියන එක නැහැ. වංචනිකයි ජීවිතේ. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතය ඔබ කාලය වෙන් කරලා අඩුම හිම කරනවද කියලා. ඊළඟට සද්ධාව. ඒක සද්ධාව කියන කාරණාවක් වර්ධනය වෙන්න එකපාරට සද්ධාව දහම දකින්දි වෙන්නේ යන කාරණාව එකපාරට වෙන්නේ නැත්තේ අපට ඉස්සල්ලාම අපේ අපි 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 සිහිගිරීම මාත්‍රෙන් කරගෙන යන්නට ඕනේනේ. එතකොට ඒකට සිහිගිරීම මාත්‍රෙන් කරන්නේ අපට කෙලෙස් ප්‍රහාණය කරන විදිහට ජීවිතයක් ගත කරන්න බුදුරන් වහන්සේගේ වදනට අවනත වෙන්න අපට කරන්න පුළුවන් දේවල්. දැන් කාන්තාවන් හොබැක ඉන්න කියන කාරණාව කරන්න බැයිද? පුළුවන්. යථාර්ථය දකින්න බරොට ඒක පුළුවන්. දැක්කෝ කතාන කර ඉන්නවා කියන්නේ කරන්න පුළුවන්. එතකොට දැන් බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙන කාන්තාවගේ කටහඬ තරම් භික්ෂුවකට නැත්නම් පිරිමියෙකුට වෙන හිත ඇදලා එකක් නැහැ කියනවා. දැන් ඒක වෙන් වෙන්න බැයි අර බුද්ධ වචනේ ඇහෙනකොට අපට කරන්න පුළුවන්. දැන් අපි ඒක කරන්නේ නැත්නම් කරන්නේ නැත්තේයි ශ්‍රද්ධාව වෙන්නේ නැහැ. බුද්ධ වචනේ පිළිබඳව අපි පිළිගන්න ඒ බුදුරණවහන්සේ ගැන සිහි කරන්නේ නැහැ. ඒවා සිහි කරනවා නම් අන්න අපි මේ සැබෑම කාරණාව එක කරගෙන යන කටයුත්තට යමු වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය කරුණු අපි කරන්නට ඕන. ඊළඟට තමයි ලැජ්ජා බය අන්න හිරි ඔත්තප්ප. ඒක හිරි කියන එකෙන් අන්න අනිත් අය කරන අපි ඒක වෙන් වෙනවා. ඔත්තප්ප කියන එකෙන් ඒක අනිත් අයට නැහැ. අන්න අපි ඒකෙන් වෙන් වෙනවා. අහිරි අනුත්තප්ප. ඊළඟට බහුසුත නැහැ. අල්පසුතයි අනිත් අය. අන්න බහුසුත වෙන. ඒතොර අල්පසුත භාවය අකුසලිය කෙලෙසියක් කියන ධර්මයට අල්පසුත භාවය. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අල්පසුතේ නිවැරදි ධර්මයේ දැනුමක් නැති බවත් කෙලෙසිය. ඊළඟ අනිත් අය කුසීතයි අපි ආරද්ද විරියෙන් යුක්තයි. අනිත් අය සිහිමුලාවෙන් අපි සිහියෙන්. දැන් මෙන්න මේක තමයි කෙලෙස් ඉක්මවීම. මේ දෙක දකින්නට ඕන. අනිත් අය දුෂ්ප්‍රඥයි අපි දුෂ්ප්‍රඥේ අපි ප්‍රඥා සම්පන්න වෙනවා. අනිත් අය සම්දිත්‍ති පරාමාසී අද්දාන ගාහි දුප්පට නිස්සග්ග භවිස්සන්ති. අනිත් අය තමන් දකින කෝණය සුඛිය වූ දකිනදී දේ හරි දැඩි වල්ලගෙන ඉන්නේ මේක තමයි හරි කියලා. ඔබට දැද්ද බලන්න ඒක. තමන් මොනවා හරි කාරණාවක් මේ කරන එක තමයි හරි කියන කාරණාවෙක් ඒක අල්ලගෙන ඉන්නවා ඒක අතහරින්න බෑ. අන්න අපි ඒකෙන් අතහැරලා තියෙන අසන්දිත්‍ති පරාමාසිය අනාදග්ගාහි සුප්පන්න පහසෙන් අතහරින්න පුළුවන් වෙන විදියට. දැන් අපි මොනවා හරි දකින්න විදියක් තියෙනවා නම් අපිට ෂෝක් නේ බලන්න. අන්න මේ කෙලෙස් දැන් මේක කෙලෙස්යක් කියලා දකින්න තරමට හිතන්න. එහෙනම් මේ කෙලෙස් ඒ කරන ජීවිතයේ කොහොම වෙන්නට ඕනද? ඔන්න කෙලෙස් හේ කිරීම පිළිබඳව කතා කරා. ඊළඟට ওই විදිහටම පරයය කීපයක් කතා කරනවා. චිත්ත උප්පාදි. බුදුරණ සදාරනවා. ඊළඟට ওই 44 ආකාරයට 44 ආකාරයක් තියෙනවා ඒ කරුණ ටික. චිත්ත උප්පාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාන. සිතක් ඉපදීම පවා මේ සම්බන්ධයෙන් බොහෝ උපකාරයි කියනවා. කෝපන වාදෝ කායේන වාචාය කවර කතාදහනෝ කයින් වචනින් ක්‍රියා කරනකොට.
ඒ කාරණාව පිළිබඳ. මොකද්ද? තස්මහතේ චුන්ද පරේ විහිස අන්න අනිත් අය විහිංසාවෙන් උත්තයි මම විහිංසාවෙන් වෙන් වෙනවා. එහෙම චිත්ත උපාදේ පව වටිනවා කියනවා. දැන් අපි ගත්තොත් අනිත් අය සම්දික්ක පරාමාසී මම එකකින් වෙන් වෙනවා. දැන් මේ ඔක්කොම ටික 44ම තියෙනවා. ඒ චිත්ත උපාදේ පව. ඒ කියන්නේ ඒ කාරණාව පෙනීම පව. සිතවිල්ල ඉපදීම පව මහත්ඵලයි කියනවා. එතකොට බලන්න අපිට මේ කෙලෙසිය කියන කාරණාවෙක් අපි ඔක දකිනවද? දැන් නීවරණ ඉක්මීම ධ්‍යාන ගැන කතා කරන්නේ නීවරණ ඉක්මීම කතා කරන්නේ. එතකොට නීවරණ ඉක්මීම කියන්නේ පංචකාමයෙන් ගන්න ඉඩ නැහැ නේද? විච්ඡේව කාම විච්ඡ කුසලයේ ධම්මයේ සවිතක්කන් සව එහෙමනේ පහදලි කරන්නේ. එතකොට අපි පංචකාමයෙන් එක්ක නම් ඉන්නේ නීවරණත් එක්ක නින්නේ. නීවරණ සහිතයි අපේ පංචකාම තියෙනවනේ. එතකොට අපි මේ කෙලෙසියක් කියලා දකින්නේ නැත්නම් අපි දැන් මම ඔබට පැහැදිලි කරේ අපට එළියට යන්න අවශ්‍යතාවයක් නැහැ දැන්. අපට දුරකථනයෙන් පුළුවන්. සාමාන්‍ය දුරකථනය පාවිච්චි කිරීමෙන් පුළුවන් අපට අර කෙලෙසේක ජීවිතය ගත කරන්න. ඇයි අපි කටහඬ හෙනවා අපට? අපට පෙනීම කියලා දැන් මේ කෙලෙසේක ඉන්නේ අපි. ඒකත් එක්ක ලැබගෙන ඉන්නේ අපි. හැබැයි ලෝකයට නිකන් සාධාරණයක් හැටියට පේන දෙයක්. උපකාරයක් හැටියට පේන දෙයක්. හැබැයි කෙලෙසේක ඉන්නේ. එතකොට මේක කෙලෙසේක් කියලා දකින්න බෑ. ඒකෙන් වෙන් වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැත්නේ. මොකද හේතුව? අපට අත්වාද පරිසංගුත්ත සහ ලෝකවාද පරිසංගුත්ත දැක්මක් එක තියෙනවා. ධර්ම දැකීමට යන්නෙත් නෑ, කෙලෙස් එක්ක ඉක්මවීමට යන්නෙත් නෑ. කොච්චරනම් නිහීන, හීන අදම ජීවිතද? ඇයි එහෙම වෙන්නේ? අපි තුල වංචනික බව, අසද්ධාව, ඊළඟට සත්‍යවාදී නැති බව, ශ්‍රද්ධාව නැති බව, මෙන්න මේ කාරණාව නිසා අපි නිකන් ඔහෙ අර කාලය ගත කරන්නේ නැත්තම් අර කෙලිවඩුවක් හැටියට මේ පැවිද්දයි නැත්තම් මේ ශාසනයයි ධර්මයේ අරගෙන තියෙන නිසා. එතකොට එහෙනම් ඔන්න කයෙන් වචනයෙන් කරණික කවර කතා දහනවා සිතවිල්ල ඇතිවීම. එතකොට එහෙනම් අර 44 ආකාරයෙන් පැහැදිලි කරනවා ඒ වගේ වෙන්වීම කියන සිතවිල්ල අට ගැනීම. එතකොට එහෙනම් බලන්න ධ්‍යාන දින මිද්ද ආදී වගේ පංච නීවරණෙන් වෙන් වෙන්න. ඒ කියන්නේ ධ්‍යාන වලටපත් වෙන්න. කාමයන්ගෙන් වෙන් වෙන්න. එතකොට අපට ওই කරුණ අපි දකින්නවද කියලා බලන්න. සිතවිල් මාත්‍යක් හරි උපදිනවද කියලා බලන්න. අපි දැන් මේන්න මේවත් එක ආස්වාදයෙන් ඉන්නවා මේකෙන් වෙන් වෙන්න ඕනේ කියලා සිතවිලි. ඒ කියන්නේ එහෙම සිතවිලි මාත්‍යක්වත් වෙනවද කියලා බලන්න. එතකොට දැන් මේ කෙලෙස් වෙන්වීම කියන කාරණාවට ඇත්තටම අපි අවංක භාවයක් තියනවාද කියලා බලන්න. එහෙම තියෙනවා නම් තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ඊළඟට ආයෙ පෙන්වනවා තවත් කාරණාවක් එක්ක. සේතාඹ චොන්ද විසමෝ මග්ගෝ මේ විසම මාර්ගයක් තියෙනවා. අන්නේ විසම මාර්ගය ඉක්ම වෙලා සම මාර්ගයට යමු වෙනවා. මේ විසම තොටත් තොටුපලක් තියෙනවා. ඒකෙන් වෙන් වෙලා සම තොටුපලකට යමු වෙනවා. මොකද්ද? එවමෙව කෝ චොන්ද විහිංසකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති. මේ විහිංසාව කියන විසම මාර්ගයේ පුරිස පුද්ගලයා ගන්න අවිහිංසා වෙනවා. අන්න අවිහිංසා වෙනකොට මොකද වෙන්නේ? අවිහිංසාව කියන කාරණාවට යුක්ත වෙනවා. අන්න අරකින් දුරු වෙනවා. විහිංසාවෙන් දුරු වෙනවා, අවිහිංසාවට යමු වෙනවා. එතකොට අර විසමයකින් වෙන් වෙනවා, සමයකට යමු වෙනවා. ඔන්න ඔය විදිහට මේ 44 ආකාරයෙන් පෙන්වනවා විසමයකින් වෙන් වෙලා සමයකට යමු. එතකොට ඒක දකින්න දැන් අර අපි ගත්ත දැඩි දෘෂ්ටිය කියන විසමයක ඊළඟට තීන මිද්දේ මායාව, හටකපට මායාව, මේව විසම බව. මේක දැකලා මේකින් වෙන් වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට දකින්න දැක්මක්. ඒ කියන්නේ අපේ දකින්න දැක්ම ලෝකේ මට්ටමින් හරි මේ දෙක දකින්න දැක්මක් තියෙනට ඕනේ. එතකොට ඒ දකින්න දැක්ම නැත්තම් කොහොමත් මොකක්, ඒ කියන්නේ ඇත්තටම ඒකට කිලස් ජීවන ජීවිතයක් කියන්න බෑනේ. දර්ශනයෙන් යුක්ත වුණා නම් ඒ දර්ශනයෙන් යුක්ත වීමේදී ඒ දකින්න දැක්මයි අර කෙලෙස්ියේ දකින්න දැක්මයි ඔන්න කෙලින්ම නිවීමත් එක්ක තියෙන්නේ. එහෙම නැතුව තියෙද්දිත් අපට මායාව, හටකපට බව, කාමයේ මේ සියල්ලක්ම අපට වෙන්වසියෙන් ඒක ඉක්මවීමයි කියන ටික දකින්නට ඕනේ. ඔන්න විසම සම කියන කාරණාව එක්ක පැහැදිලි කරනවා. එතන අර 40 ආකාරයටම ඒ කාරණාව පැහැදිලි කරනවා. ඒ විසම බවින් වෙන්වීම. ඊළඟට පැහැදිලි කරනවා පහළට ඇදගෙන යාම සහ ඉහළට ඇදගෙන යාම කියලා. චේතනාප චුන්ද ඒකේච අකුසල ධම්ම සබ්බේති අදෝභව ගමනීය යේකේච කුසල ධම්මා සබ්බේතේ උපරි භව ගමනීය. ඔන්න පහලට ඇදගෙන යෑමත් පහත් බවට යෑමත් ඉහළ බවට යෑම. ඔන්න බලන්න අඩුම දැන් මේ වගේ බුදුරණවහන්සේ පෙන්වන්නේ මොකද? නිନ୍ଦා කරනවා. පහත් බවකට යෑම. අර 44න් පෙන්වනවා. දැන් විහිංසාව පහත් බව, අවිහිංසාව උසස් බව. එතකොට විහිංසාව, අවිහිංසාව, ඊළඟට බොරුව, කේලම, ඒ ටික කියලා ඊළඟට කට කපට මායා බව, ඒ ඔක්කොම කියනවා. තීන මිද්දේ උද්දච්ච විචිකිච්ඡාව. දැන් එතකොට කාමයන් එක ඉන්න බව, ඊළඟට මේ හැම එකම මොනවද? පහළට දගෙන යන ඒවා. එතකොට දැන් ජීවිතයේ තියෙන්නේ ඒක නම් කොහොමද සත්‍ය කරා යන්නේ? කොහොමද විමුක්තියක් වෙන්නේ? ඇයි ජීවිතයේ තියෙන්නේ පහළට දගෙන යන ඒවානි? පේන්නේවත් නෑ නඩුම තරන්නේ. ඉහළට දගෙන යන ඒවා කියලා. එදන් අපි කාමයෙන් එක්ක ඉන්නවනම් අපිට පේනවද? දැන් මම ඔබට පැහැදිලි කරේ දුරකතනයත් එක්ක අපි ආස්වාදයක් අපිට මේ ලෝකෙදි තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි ඉන්නවනම් අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ ඒකත් එක්ක ඉඳීමෙන් අපි ඒක වැරදි කියලාවත් දකින්නේ නැහැ. ඒ කියන්නේ පහළට ඇදගෙන යන කාරණාව එක්ක අපි මේ සද්දයත් එක්ක අහුවෙලා ඉන්නවා කියන කාරණාවේ වැරදි කියන කාරණාවක්වත් දකින්නේ නැහැ. කොච්චරනම් අපට අඥානකම් ප්‍රබල වෙනවද?
ඔන්න පහළට ඇදගෙන යෑමයි ඉහළට දැන් ඊළඟට දැන් මේ ඔක්කොගේම අවසානට කියනවා සම්දිත්‍ති පරාමාසය අද්දා. එතකොට ඒ කාරණාව අපි දැන් හරි කියලා මේක දැකීමින් ඉන්නවනේ. ඒකෙන් අයින් වෙන්න කැමැත්තක්ම නැහැ. ඒත් අපේ දැක්ම කියන කාරණාව එච්චරටම නිරවුල් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඉහළට ඇදගෙන යෑමයි පහළට ඇදගෙන යෑමයි කියලා 44 ආකාරයෙන් පෙන්නනවා. ඊළඟට පෙන්නනවා දැන් මේ කරුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කෙලෙස් ඉක්මවීම කියන එක අනිවාර්යයෙන්ම ඒ කෙලෙසය කියන කාරණාව ওই විදිහට දකින ඉක්ම වෙන කෙනා. එතකොට තමයි පිරිනිවීම කියන කාරණාව එක කතා කරන්න පුළුවන් සම්පූර්ණ නිවන. දැන් කෙලෙස් ඉක්මවීම නෙමෙයි එතකොට. එතකොට පිරිනිවීම. පිරිනිවීම කියන කාරණාව අර කෙලෙස් ඉක්මවීම කියන කාරණාවේ කෘත්‍ය වෙන්නේ නැත්නම් පිරිනිවීමක් කියන කතාව කතා කරන්න බෑ. සෝවත චොන්ද අත්තා ඔන්න ලස්සන උපමාවක් බුදුරණවහන්සේ දෙනවා. චොන්දය යම්කිසි කෙනෙක් මඩේ එරිලා ඉන්නකොට මඩේ ඉරිච්ච තව කෙනෙක් උඩට ගන්නවා කියන කාරණාව වෙන්න පුළුවන්ද කියලා. දැන් සාමාන්‍ය උපමාව විතර බලන්නකො. මඩේ ඉරිච්ච කෙනෙක් ඉන්නවා තව මඩේ ඉරිච්ච කෙනෙක් උඩට ගන්නවා කියන කාරණා වෙන්න පුළුවන්ද අහනවා. සෝවර තුන්ද එහෙම එක වෙන්නේ නැති කාරණාවක්. මඩේ ඉරිච්ච කෙනෙක් උඩට ගන්නවා කියන එක සිදු වෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම කාරණාවක් විද්‍යාමාන වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මඩේ ඉරිලා නැත්තම් අන්න මඩේ ඉරිච්ච කෙනෙක් උඩට ගන්නවා කියන කාරණාව වෙන එක. තනමෙතන් වෙජ්ජි. සෝර චුන්ද අත්තන අදන්තෝ තමා අදන්තෝ දමණී වෙන්නේ නැතුව අවිනීතෝ හික්මෙන් නැතුව අපරිනිබ්බුතෝ පිරිනි වෙන්නේ නැතුව පරන් දමෙස්සති අනුන් අය දමණය කරනවා ඊළඟට හික්මවනවා පරිනි පිරිනි වෙන්නපත් කරනවා මේක නේතණ්ඨානං වෙජ්ජි. කාගේ නේ වචනේ? බුද්ධ වචනේ. හොඳට තේරුම් ගන්න. සෝර චුන්ද අත්තන අදන්තෝ සමන් දමණය වෙලා හික්මිලා පිරිනි විලා අන්න අනිත් අය දමණය කරන හික්මනවා කියන කාරණා සිද්ධ වෙනවා. එතකොට දැන් මේ කෙලෙස් එක කරන වැඩපිළිවෙල පෙන්නුවේ මෙන්න මේ කාරණාවේ අපි තුර තියෙන ඒකත් එක්ක ඉඳිමින්ම ඒකත් එක්ක läගගෙන ඉඳිමින්ම දමණයක් වෙන්නේ නැතුව අනිත් අයට කියනවනේ දමණයක් කරන්න. බෑ ඒක වෙන්නේ නැහැ කවදාවත්. අපිත් කාමයන් එක්කම නම් ඉන්නේ කාමීක් වීමක් ගැන කියන. අපිත් අත්තානුවාද පරිසංගුත දිට්ඨි පරානුව මේ ලෝකාදවාර පරිසංගුත දිට්ඨි එක සම්දිත්‍ති පරාමාසී විදිහට අපිත් ඉන්නවා අනිත් අයට ඉක්ම වෙන්න කියනවා. ඒ කොහොමද තමන්වත් ඒක දකින්නේ නැතුව දන්නේත් නැහැ හික්මෙන්නේත් නැහැ පිරිනිවෙන්නේත් නැහැ අනිත් අයට කියලා දෙන එක වෙන්න බෑ කියනවා. මඩේරිච්ච කෙනෙකුට මඩේරිච්ච කෙනෙක්ගෙන මේකින් ඉක්මවන්න කියලා දෙන්න බෑ වගේ. ඒව මේවකෝ අන්න ඒ වගේ කියනවා. මේ බලන්නකො විහිංසකස්ස පුද්ගලස්ස අවිහිංසා හෝති පරිනිබ්බාය. දැන් බලන්න විහිංසක පුද්ගලයාගේ අවිහිංසාව කියන එක තමයි පිරිනිවීම කියන්නේ. අන්න පිරිනිවෙනවා. එතකොට අර විහිංසක නැහැ. එතකොට එහෙනම් ඔය කාරණා වෙන්න අපි තුල ඒ දන්තය ඒ විනීත භාවය ඒ පිරිනිවීම මේවා තියෙනට ඕන. ඒතර ඔය විදියට 44ම පෙන්නනවා. ඊළඟට ඒ කියර මහට කපට මායා මේ සෑම එකක පෙන්නනවා. හට කපට මායා බව, අකීකරු බව, දැඩි භාවය, ඊළඟට සම්දිත්‍ති පරාමාස බව මේ සියල්ලක්ම පෙන්නනවා. එතකොට නිවරණ භව. එතකොට දැන් අපේ හිතේ විසිරීම දැන් අපි ධ්‍යාන වලටපත් වෙන නම් අනිවාර්යයෙන්ම කාමයන් ඉක්මවන්න ඕනේ. එතකොට දැන් මේවත් එක්ක අපි ඉන්නකොට අපේ හිතේ විසිරීම ඒවත් එක්ක රාගය. දැන් එතකොට නිවරණ භවත් එක්ක අපි නිවරණ ඉක්මවීම කතා කරා නම් අපි රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයන්ට කිව්වොත් මොකද වෙන්නේ? අනති කාමරාගය කියන එක. කාමරාගය කියන එක නීවරණේ කොටසක්. එතකොට කාමරාග ව්‍යාපාද කියන කාරණාව තියෙනවා. එතකොට කාමරාගය කියන එක සම්පූර්ණයෙන් තියෙනවා. ඇයි අපි රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණාව එක ලැබගෙන ඉන්නේ? එතකොට ඒකත් එක ඉන්නේ. ඒක ඒකෙන් ඉක්ම වෙන කාරණේ කියනවා නම් ඒක නිකන් බොරුවක් නේ. ඇයි ඒක වෙන්නේ නැහැ? මඩේරිච්ච කෙනෙකුට නැගිරෙන්න කියන්න බෑ. මඩේරිච්ච කෙනෙකු උඩට ආව කෙනෙක් කතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ කරුණු අපි දකින්නේ නැත්තම් කෙලෙස් දෙය කිරීමක් තව කෙනෙකුට කියලා දෙන්නත් බෑ. තමන් වෙන්නෙත් නෑ. එතකොට අපේ මේ හික්මීම තනිකර තියෙන්නට ඕන. එතකොට මේ 44ම ඒ පිරිනීම ගැන කතා කරනවා. මේ සම්දිත්‍ති පරාමාස කියන කාරණාවත් ඒ සියල්ලමත් එක්ක. දැන් වුණ බුදුරයන් වහන්සේ මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් පැහැදිලි කරා. මොකද්ද මේ ශාසනයට ආව කෙනා දකින විදිය, කෙලෙස් ඉක්මවන විදිය, තව ශික්ෂා පද ආදී ගොඩාක් දේවල් මේකට උපකාර කරන පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේක තමයි ශාසන කෘත්‍යය කියන්නේ. ඉතිකෝ චුන්ද දේශිතා මයා සල්ලේක පරියායෝ දේශිතෝ චිත්තුප්පාදාය පරියාය. මෙසේ චුන්ද මම ඔබට දේශනා කරා කෙලෙස් සේකන පරියාය. දේශිතා හිත උපදවන පරියාය දේශනා කරා. දේශිතා පරික්කම අර ප්‍රහාණය කරන නැත්නම් ඉවත් කරන පරියාය මම ඔබට දේශනා කරා. දේශිතෝ උපරිභව පරිණාය අන්න මම ඔබට ඉහළට යෑම ගැන දේශනා කරා. දේශිතෝ පරිනිබ්බාන පරියාය මම ඔබට පිරිනිවීම ගැන දේශනා කරා. යංකෝ චුන්ද සත්තරං කරණීය සාස්තුන් වහන්සේ ශ්‍රාවකයෙකුට කර හිතයිසි අනුකම්පාවෙන් උපදවාගෙන කලයුත්ත කරා. කතං වෝ මං මය මගේ මට කලයුතුම කළා. ඒතන චුන්ද රුක්ක මූලානි ඔන්න චුන්ද රුක් මුල් තියෙනවා. ඒතන ශුන්‍යාගාරානි ඔන්න හිස්කෙවල් තියෙනවා. ජහයේත සුන්ද වඩව් පුරුදු කරව මේවා.
චුන්ද මා පමාද ප්‍රමාද වෙන්න එපා චුන්ද මා පච්චා විප්පටි සාරිනෝ අහුවත් පස්සේ පසුතැවෙන්න නම් එපා චුන්ද අයම් වූ අම්මා කන් මගේ අනුශාසනාව මේක දැන් බලන්න මේක බුදුරණ වහන්සේගේ ආඥාවක් අනුසා දැන් අපි බලන්න මේ කටයුත්තක ඉදෙනවද කියලා මේ කටයුත්තක ඉදෙන්නේ නැත්නම් පින්වතුනි අපි මේ කෘත්‍ය කරන ආසන කෘත්‍යයකට යොමු වෙනවා කියන කාරණාව වෙන්නේ නැහැනේ අපි මොන දේ කරත් අපි මේ ලෝකයට ඕන විදිහට කරන්නේ ලෝකේ සාධාරණ විදිහට කරන්නේ ලෝකේ අවශ්‍යතාවයට ඕන විදිහට කරන්නේ තමන්ට ඕන විදිහට කරන්නේ ඒ කියන්නේ ලෝකවාද පරිසංගත අත්වාද පරිසංගතයි අඩුම ධර්මයේ මේ දැක්ම ඉක්මවන්න ඕන විදිහ ධර්මයේ කියන කාරණාවට සාර්ථකව කියන්නේ තමන් යථාර්ථව යන්නේත් නැහැ තමන්ට ඕන විදිහට තමයි ඒක කරකවගන්නේ ඇයි එච්චරටම අත්තවාද පරිසංගිත්ත කියන කාරණාව යුක්තයි. ඉතින් බුදුරන් වහන්සේ ඉදමෝච භාගතුන් වහන්සේ මේ වදාළ චුන්ද ස්වාමීන් වහන්සේ අතුරින් මේක පිළිගත්තා. චතුත්තාරීස පදා වුත්තා සන්ධයෝ පංච දේසිතා සුත්තන්තේ සල්ලේකේ සල්ලේකෝ නාම ගම්භීරෝ සාගරූපමෝ. මේ 44ක් වූ පද ගැන පැහැදිලි කරා. හරින 44ක් පැහැදිලි කරානේ. ඊළඟට පහක් වූ සන්ධි නැත්නම් කරුණු ඉතින් පහක් මොනවද? සල්ලේක පරියාය, චිත්තුප්පද පරියාය, පරිකම් පරියාය, ඊළඟට පරිනිබ්බාන පරියාය, උපරිභාව පරියාය. මෙන්න මේ විදිහට කරුණු පහක් පැහැදිලි කරා. එතකොට මෙන්න මේ කතා කරපු මේ සූත්‍රය, සල්ලේක සූත්‍රය කියන එක, නැත්නම් මේ සල්ලේ කෙලෙසේ කරන මේ පරියාය ගැඹුරුයි සාගරය වගේ කියනවා. සාගරයමින් මහා සාගරයමින් ගැඹුරු. දෙක පස්සේ එකතු වෙච්ච කතාවක්. එතකොට දැන් මේ කරුණු දැන් බලන්න මේ සල්ලේක සූත්‍රයේදී කෙලෙස් ඉක්මවීම ගැන පැහැදිලි කරේ. එතකොට කෙලෙස් ඉක්මවීම කියන කාරණාව කරන්න ඕනේ සාසනීයට ආපු තැනදී. ඒ වගේම තමයි මොකද කෙලෙස් ගැන බියදකලා ඉන්නේ. මේක මේ 44 වෙන් වශයෙන් දැනගන්න. මේ හොඳට බලන්නට ඕනේ. නැත්තම් මේ අපට ඕන විදිහට මේ නිකන් ඔහේ මේ මොනවා හරි කාලේ මරන්න මේ ජීවිතය ගත කරලා හරියන්නේ නැහැ. එහෙම ගත කරන කෙනෙකුට කෙලෙස්ය කරන්නත් බෑ. අඩුම අත්තවාද පටිසංගොත්ත ලෝකවාද පටිසංගොත්තේදී සාධනයකට එන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි ඔබට අපින් කළ යුතු කාරණා අපි ගොඩාක් ඔබට ඉදිරිපත් කළා තියෙනවා. කෙලෙස්ය කිරෙන ගැන මේකේ ලස්සන බුදුරණවහන්සේ පෙන්නලා දීලා තියෙනවා. සාසනයට එන්න ඕන දේ. ඇත්තටම මම ලොකු ඔබට අනුකම්පාවකින් පැහැදිලි කරේ අර සක්කායදිටි ප්‍රහාණී පොත. අපි ලොකු මහන්සියක් වුණ අවුරුද්දක් විතර ඉස්සෙල්ලා අපි ඒක ලිව්වේ. ඒ වගේම අපි ඒක සකස් කරේ. ඉතා මහන්සියක් වුණා. ඉතින් ඒක ඔබ ගණන් ගන්න නැතුව ඔබ කියවන්න නැතුව ඒ කියන්නේ අඩුම මේ වෙනකොට එක සැරයක් ඔබ කියවලා නැත්තම් ඔබ ඇත්තටම අවංකව සත්‍යයට යොමු වෙන කෙනෙක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අවංකව සත්‍යයට යොමු වෙනවනම් ඒ කැපකිරීම, ඒ වටිනාකම එක්ක ඔබ ඔබේ දැක්මවල එක්ක ඔබ කවදාවත් යන්නේ නැහැ. අවංකකම තියෙනවනම් අනිවාර්යෙන් ඉදහමට යොමු වෙනවා. ඉතින් ඒ නිසා සැබෑම දහමට යොමු වෙන්න, කෙලෙස්ය කිරීම කියන පැත්තට යොමු වෙන්න, සත්‍යවාදී වෙන්න, ඒ වගේම කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන්න, බුදුරයන් වහන්සේ ගැන සිහි කරන්න, නිතර බුදුරයන් වහන්සේ ගැන සිහි කරන්න. එතකොටයි ඒකට යොමු වෙන්නේ. නිතර මෛත්‍රිය ගැන සිහි කරන්න. අන්න මේ ಗುಣධර්ම ඇති වෙන සැනදී සාසනයට යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ සල්ලේක සූත්‍රය උපකාර කරගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න.